ඇත්තටම මන්න කුලම්වල මොකක්ද සිද්ධ වුනේ? සත්‍ය කමාන්ඩෝ වරුන් කවුද කියන එක මගේ ඇස් දෙකෙන්ම මම දැක්කයිද. ඒක හරියට චිත්‍රපටයක් වගේ. ඒක තමයි අලල්ල මම මේක ලිව්වේ. ඔබ අප සමග සටන් කිරීම කිසිදු පළක් නැත. ඔබගේ විශේෂ හමුදාව අප සමග සටන් කර ඔවුන්ගේ මුත්‍රදේහ පවා අප අතට පත්විය. LTL එකේ ඉන්න කට්ටියගේ මොරල් එක බිමට පස්සන්න තමයි මේ විදිහට කරන්නේ. LTD සංවිධානයේ ප්‍රබලයෙන් අහනවා මෙහෙම සැලස්මක් දැනගෙන හිටියද කියලා. මේ ගම්මාන ගැනීම තමයි අපේ ගොඩක්ම තිබ්බේ. ඒ රුචිය ගොලන් හොඳටම දැනගෙන හිටියේ. ඒ ගේට් පිටිපස්සේ මඩුව කඩාගෙන වැටුණා මෝටර් වලට. නම් මං කෝ විජේසිංහ අපි දැන් පස්සට යමුද කියලා. එයා කෝ මං එන්නේ නැහැ මං විදියා ගන්න. කොයි වෙලේවත් ඒ සතුරාට මම මේ පොතේ ලියලා තියෙන ධන බීම ගැසුවේ නැහැ. ඒක තැනකදී සඳහන් කරනවා මේජර් සාමන්ත ගිනිමෙලගේ ඇතුළු පිරිස අවසන් වරට මුණ ගැසුණු වගාලිඳ කියලා. ඒ කිව්වේ මෙතන ඉන්න ඕන එක්කෙනෙක්ට පස්සට යන්න පුළුවන්. ඒත් මම යන්නේ නැහැ. මචං සලේ මේක මට හොඳයිද? ලබන පාර නිවාඩු යනකොට මට මේක දාගෙන යන්න පුළුවන් වෙයිද? වවුනියාවේදී සපත්තු දෙකක් ගත්තා. දාලා තමයි ඒක කිව්වේ මේක මට හොඳද කියලා. ඒ සපත්තු දෙක ගෙදරට විතරයි යවන්න පුළුවන් උනේ. එයාගේ බඩියක තමයි ගෙදරට ගියේ.